ම ඒදවසිත සිලදන මුණ ගැවුණ තාම බුද්ධිමත්ව සියලු දෙෙන කාවත් කපන් අපි කාටත් මේ පක්ෂේ තනතුර ගන්න පිස්සුවක් මෙමයි සහිත්‍ර දස් මත්තුවාගේ අපි ස්රට විලද නමුත් අපි විස්සරට ඇවිල්ල මේ පක්ෂේ තනතුරකට සහිත පෙම දස් මැත්තුමා ඉදිරිපත් කරන්න ඕන කියන එක අපි ඉල්ලීමක් කරන්නේ රටේ මහජනතාවගේ ඉල්ලීම තුළ තමයි අපි ඉල්ලීම කරලා දයනති නිසා අපි පැහැදිලි විශ්වාසයක්ත්තේරවා අපි වත්තමාන නායකරන්න ලික්මසික මැත්තුමා ඇතුළු ජේස්තයන්ගේ ඉල්ලා සිටින්නේ මහජනතාව ඉල්ලා තියෙන මහජනතාවට විශ්වාස තියෙන සහිත ප්‍රේමදාස මැතිතුමාට විපක්ෂනායකකම සහ පක්ෂනායකත්වය යනි දෙකම ලබාදී යුතුයි කියන ස්ථාවරය තමයි අපි ඉන්නේ. නමුත් මෙතනදී කිසිම පක්ෂේ ඉන්න කෙනෙක්ට කිසිම අවස්ථාවරයක් එම නැත්තැ එතුමල්ලගේ තනතුරුවලට ගැටලුවක් කියෙන තත්වයක් වාතාවරණයක් නැති බව පැදිල සහිත ප්‍රේමදාස මැතිතුමා ඊයේ දවසද අපිට නම් කිව්ව. තිනිසා කවුරුත් බයවෙන්න ඕනේ නෑ කල්ලි දෙකක් නෑ මේ පක්ෂ ඇතුළු. ඒනිසා පැහැදිල දේශගන්න සහිත ප්‍රේමදාස මැත්තුමාගේ කල්ලිය කියල අපිව කොංකරට අපි තම UNP කල්ලි. ඒමනිසා අපිව කොංකරල දාන්න කට්ටියක් උත්සා කරනවා. නමුත් අපේ පැහැදිලි උමනා තියෙන මහජනතාවගේ මතයට එක්සත් ජාතික පක්ෂේ ගොඩනගන්න සහ එක්සත් ජාතික පක්ෂේ ලොකු අවස්ථාවක් තියෙනවා. වර්තමානයේ මිනිසු ඉල්ලපු වෙනස වුණාද කියන එක තමන්ගේ හදවතින් මේ මාසය තුළදී තව මාසයක්වත් නොයික්මෙන්න්නට කියන කාලෙදී හිතලා බලන්නට පුළුවන්. එකන්නේ අර පරණ සෙට්ටකම තමයි ඒ කැබිනට්ට ඇතුළට දාලා තියන්නේ මනතුව ලොකු වෙනසක් ඔය මම දාකිව්වාගේ වියත් මගේ කවුරුතුවත් පිසිම කෙනෙක් ඔය කැබිනට්ටුවකවත් නැහැ. ති නිසා එහෙම උත්සාහයකවත් පේන තරමක මානකවත් නැහැ. තිනිසා ඒගොලන්ගේ ප්‍රශ්නය ගොලන් තියාගන්න අතුරතුම පැහදිල ගැන්නනේ සමහර මාධ්‍යවලටේම ඉන්දියාවෙන් දීපු නයත් නයක් කෙරෙන නෙමේ දැක්කේ. දේගොලන් සාමාන්‍ය සිමෙන්ති වැඩි වුනාම කියන්නේ සිමෙන්තිවලට හොඳ මිලක් කියන. ඒ එහෙම කියන සමහර ආයතනත් මේ රටේ දැන් තියෙනවා. සිමෙන්තිවල මිල රුපියල් 100කින් වැඩුනාම කියන්නේ සිමෙන්තිවලට දැන් හොඳ මිලක්. එහෙම කියයිද අපේ කාලෙ. ඉතින් ඒ නිසා මේවා මහජනතාව තේරුම් ගත යුතු දේවල්. පැහැදිලිව එකක් කියන්න ඕනේ මම හිතන්නේ ආචාර්ය හර්ෂ හර්ෂ ඩිසිල් මැතිතුමා මේක පැහැදිලි කරයි. ඉන්දියාවෙන් හම්බ වෙච්ච ආදායමත් ඉන්දියන් ලයින් ඔෆ් ක්‍රෙඩිට් එකේ අපිට තිබ්බයක් අපි ඒ ණය යූටිලයිස් කරේ නැහැ. හොඳට මතක තියාගන්න. අපේ කාලේ අපි ණය අරගෙන තවත් මිනිසුන්ව ණය උගුලකට හිර කරන්න උත්සාහ කරපු නැති එකක් තමයි ඒ කාලේ දැන් තිබුණ ඉන්දියන් ලයින් ඔෆ් ක්‍රෙඩිට් එකේ මිලියන 400ක් තමයි ඔය කියන කතාව. ඒ නිසා ඒකත් ණයක් මිසක් ආධාරයක් නෙමෙයි. ඒක අපිට ඒ කාලේ දැන් තිබ්බයක් අපි ඒක අතට ගන්න වෙලාවදී එච්චර උත්සාහයක් ගත්තේ නැහැ. මොකද ණය ගන්න එක නෙමෙයි තිබ්බ ණය ගෙවන්නයි උමනාව තිබිලා තිබුණේ අපිට. ඒ නිසා පෑදිලිව තව ටික කාලයක් යනකොට මේව පේන්නේ. හැබැයි අපේ මගේ නම් ස්ථාවරයේ තියෙන්නේ පක්ෂයක් ඇයිද අපිට ගොඩනැගෙන්න අපිට මේ මාසය ඇතුළතදී සහිත ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වය අනුව. මොකද ඔබතුමාලා දන්නවා පෑදිලි ප්‍රශ්නයක් තියෙනවා කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එකේ. එහෙම නැත්නම් ව්‍යවස්ථාදායක සභාවට විපක්ෂ නායකවරයෙක් සමාජිකයෙක්. ඒතර විපක්ෂ නායකවරයෙක් නැතුව තව මේ අධිකරණයට ජජ් කෙනෙක්පත් කිරීමත් කරන්නේ කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එකෙන්. මේ එතකොට කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එකේ විපක්ෂ නායකවරයෙක් නැතුව ජජ් කෙනෙක්පත් වෙනවා කියන්නේ මොන සෙල්ලමක් ප්ලෑන් කරනවද දන්නේ නැහැ. ඒ නිසා මේකේ මේ පාර්ලිමේන්ට් එක මරික්කාර මන්ත්‍රීතුමා කවට ප්‍රෝරෝග් කරන්න නොයෙකුත් හේතු දර මේකත් මම හිතනවා විශේෂ හේතුවක් වෙන්නත් පුළුවන්. ඒ නිසා මේව ගැන තමයි ලංකාවේ මිනිස්සු අවධානයෙන් ඉන්න ඕනේ. ගොඩක් ජනතාවට ජාතිවාදය අවුස්සලා කරපු ඡන්දයක් අනුව තමයි මේ මිනිසුන්ට ගොඩක් ගිල කිව්වේ සිංහලකම ගැන හිතන්න ලංකාව ගැන හිතන්න කියලා ඡන්ද දෙන්න කිව්වේ. හැබැයි ඇත්ත වශයෙන්ම හිතලා තියෙන්නේ තමන්ගේ පවුල ගැන කියන එක පැහැදිලිව අද වෙනකොට ඔප්පු වෙලා තියෙනවා. නමුත් අපි මේව ගැන නෙමෙයි අපි අපේ පක්ෂය සහ අපි ජනතාවට දෙන්න ඕන පොරොන්දු ඒ වගේම අපිට ජනතාව විරුද්ධ වෙච්ච මූලික හේතුවක් වෙන එක තමයි මහ බැංකු වංචාව. ඒ සම්බන්ධයෙන් අද ව්‍යවහාරික විගණන එහෙම නැත්නම් ඔඩිට් එක ඒකට කියන්නේ ෆොරෙන්සික් ඔඩිට් එක අද එන්න තිබුණා. ඒක අද කල් දාන්න කරපු උත්සාහයක්ද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඇත්තසම හොරු සමග හෙළුවෙන් ඉන්නේ කවුද කියන එක පිළිබඳව දැන් රටට හොඳ අවබෝධයක් එන්න තියෙන අවස්ථාවක් තියෙනවා. පැහැදිලිව අවධාරණය කරනවා අපි අපේ පක්ෂයට මේ පැහැදිලිව කිව්වා බහුතරයේ මන්ත්‍රීවරු අත්සන් කළා කිව්වා අලුත් නායකයෙක් පක්ෂයට අවශ්‍යයි. ඒ වගේම විපක්ෂ නායකයරට පාර්ලිමේන්තු තුළ අලුත් කණ්ඩායම් ගත වීමක් අවශ්‍යයි. අලුත් විශ්වාසයක් දීම අවශ්‍යයි. විශේෂයෙන් අපේ වෙච්ච වැරදි අපි විසින්ම හදාගෙන අලුත් නව මුහුණුවරකින් දේශපාලනය කිරීමට අපි බලාපොරොත්තු වෙන්නේ. ඒකට අපිට අවස්ථාව දිය යුතුයි කියන බහුතර මන්ත්‍රීවරයෙක්ගේ මතයක් තියෙනවා. ඉතින් දිගින් දිගටම පක්ෂේ වුණත් මේ විදිහට කරොත් අපි දඩබ්බර තීරණ ගන්න අපි පක්ෂයට ආදරේ පක්ෂ නිසා අපි ඉන්නේ. අපිට පෞද්ගලික කාලෙදි මම දැක්ක නොයෙකුත් සමාජ ජාලා අරගෙන ඒගොල්ලන්ගේ සමාජ ජාලා සල්ලි වලට අරගෙන
නොයකුත් මන්ත්‍රීවරුන්ට මඩගහන ව්‍යාපාරයක් සමහර මන්ත්‍රීවරුන් විසින්ම සිදුකරගෙන යනවා. ඒව සම්බන්ධයෙන් අපි කලබල වෙන්නේ නැහැ. ඒකට ජනතාව හරි පාර්ලිමේන්තුවේදී ඒකට උත්තර දෙයි. පාර්ලිමේන්තු මැතිවරණයක් ආපුවම මම ඉල්ලීමක් කරන්නේ අපේ ආදරණීය පක්ෂයේ විශේෂයෙන්ම අපේ පක්ෂයේ ඉන්න නායකත්වෙන් තවත් දුරට මේක අල්ලගෙන ඉන්න තේරුමක් නැහැ. රටේ මිනිසුත් පක්ෂයේ බහුතරයත් ඉල්ලන නායකත්වය ලබා නොදුන්නොත් එතකොට ඉතින් අපි අර එදා කිව්වා වගේ විකල්ප පියවර නොගන්න බැරි වෙන තැනකුත් නැහැ. ඒකත් මතක තියාගන්න අපි කැමති නැහැ එතනට. කිසිසේකින් මගේ නම් කිසිම පක්ෂිකර අපේ කිසි දෙකෙනෙක්ගේ පක්ෂය කඩාගෙන යන කිසිම මුමුණාවක් හෝ අවස්ථාවක් නැහැ. නමුත් මේ තල්ලු කිරීම කොතනකින් කෙලවහල් වෙයිද කියන එක පිළිබඳව ඒ වගකීමත් එතුමන්ලා වෙත පවරීම මේ වෙලාවේදී කාලුචිතයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. හැබැයි අපි පැහැදිලිව කියන්න ඕනේ සහිත් ප්‍රේමදාස මහත්තයා දේශපාලන වශයෙන් ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වීමට කැමැත්ත ප්‍රකාශ කරලා තිනවා. එතුමා අපිත් එක්ක ඊයේ දීර්ඝ සාකච්ඡාවක් කරා, පෙරේද සාකච්ඡාවක් කරා, හෙට දවසේ සාකච්ඡාවක් කරනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා එතුමා බොහොමත්ම ශක්තිමත්ව ඉදිරියේදී ඔබතුමාලත් හම්බ වෙන්න, මාධ්‍ය හම්බ වෙන්න, ජනතාව හම්බ වෙන්න සහ වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න එතුමා ඉදිරිපත් වෙයි. හැබැයි අපි දෙනවා මේ වෙලාවේදී සහිත් ප්‍රේමදාස මහත්තයාට නායකත්ව දෙකම ලබා දීම සුදුසුයි කියන එක. හැබැයි පක්ෂයේ හෙට දවසේදීත් මම හිතන්නේ යම් සාකච්ඡාවලට එළඹෙයි. ඒකෙන් අනුව අවසාන තීරණය ලැබෙයි. හැබැයි කවුරු හරි හිතනවා නම් තවමත් මේකේ ඩීල් ගහන්න පුළුවන්, තවමත් මේකේ ජනතාවේ හිට මෙට රවට්ටන්න පුළුවන් කියන එක මම හිතන්නේ අපේ තරුණ මන්ත්‍රීවරු ඇතුළු පක්ෂයේ සමහර ජ්‍යෙෂ්ඨයෝ වැඩි පිරිසක් ඒකට කැමති වෙයි කියලා. ඒ නිසා අපි පැහැදිලිව අවංකව විශ්වාස කරන එක්සත් ජාතික පක්ෂය මේ සතිය ඇතුළතදී හරි තීන්දුවක් ගනී කියන විශ්වාසය තුළ අපි ඉන්නවා.